अवसर सर मे मैं कथा हिटी पास पातना मे उत्तरे आमदुरा मे उन्ना ब्राह्मण सूत्रे बुद्रचारण से उन्ना ब्राह्मण कौत मे विंदीना की अरपुन तीन विन विषय तीन इंद्रिया हयाक्तीन मे इंद्रिया कौद मे विंदीना की पुत्रचारण पिलुतुरवेन हिताई मे विंदीना की ඉතින් මට අර සුනිල් මහත්තයා ආපු වෙලාවේ මට ඒ කාරණේ මතක් වුණා මේ ඒ වෙලාවේ මම හතිස්සුවේ ඒක පොඩ්ඩක් මතක් කරන්න අපේ හැඳුරේකට උත්තරේ නියමතරින් දුන්නා මට උදාහරණයක් වශයෙන් ඒ තුන්නා බ්‍රාහමණ සූත්‍රයේදී ඒ බුදුහාම දීපු උත්තරේ මතක් වෙලා මම ඒ වෙලාවේ හතිස්සුවේ එහෙමයි හරි අපේ හැඳුරේ තාම සතුටේ ඔබ වහන්සේ වගේ කාරණා පෙන්නලා දෙන්න අපිට මේ අපේ දවල්ට සාකච්ඡා තව සාරගර්භ වෙනවා. එහෙමයි. අපේ අඳුරනේ මේ මටත් පොත් 500ක් හම්බුණා ඒ ලෝතර බුද්ධ වන්දනාවේ. ඉතින් අපේ පළාතේ පිරිවෙන් විහාරස්ථාන පන්සල සෑම එකකටම මම පොත් ලැබිච්ච ප්‍රමාණය දැන් මේ දවස්වල බෙදමින් ඉන්නවා. ඉතින් පිරිවෙන් විහාරස්ථාන පොඩි හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ ගොඩක් අය බොහොම ප්‍රශංසා කරයි පොත සම්බන්ධව. බුද්ධ වන්දනාවන් අර ගිරව් කියන වගේ කිව්ව මිසක් ඒවයි අර්ථ දැනගෙන හිටියේ නෑ කියලා. ඉතින් මේ මේ බුද්ධ වන්දනාවන් දැන් තවතේම ලොකු හැඟීමකින් කරනවා කියලා බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වුණා. ඉතින් ආදරංගේ උත්සාහය බොහොම මල්පල දරලා තියෙනවා. ඉතින් අපි ගොඩාක් ඒකට තියෙන සඳහන් කරන්න ඕන තව දැන් මුද්‍රණය වීම පවතින ඒවත් එක ඉදිරියේදී තවදුරටත් ඔබ වහන්සේට ලැබෙන්න සලස්වන්නම් බොහොම ශ්‍රේෂ්ඨයි බොහොම සතුටුයි ඔබ වහන්සේලා වගේ උත්මය අපිත් එක්ක මේ ගමනට සහසම්බන්ධ වෙලා වැඩ වාසය කරලා මේ අවවාද අනුශාසනා ලබා දෙමින් මේ ගමන ශක්තිමත් කරගන්න මේ තථාගතයන් වහන්සේගේ පතුරවන්න මහා ආශිර්වාදයක් වශයෙන් බල කණු වශයෙන් මේ ධම් සාකච්ඡාව ඔසවාගෙන ඉන්නේ කියන්නේ එහෙමයි අපේ අතේ මේ කාර්යයක් පින් අනුමෝදන් කරනවා අපේ සිතින් පිසිතින් එහෙමයි අපේ අතේ මේ තව කාරණයක් මේ දැන් අර සත්පුජ්‍යල ප්‍රපංච දෘෂ්ටිය එහෙමයි අනාගාමී ඵලයේ දක්වාම පවතින එක නේද අපේ අතේ සක්කාය සංඥාව අනාගාමී ඵලයේ දක්වාම පවතින මම කියන සංඥාව අනාගාමී ඵලයේ දක්වාම අනුසේ වශයෙන් තියෙනවා නේද? මට ඒක අපේ හඳුන්නේ දෙතනත් අර හඳුරේ කාරණේ මතක කරනකොට මතක් වුණා ඒ සම්බන්ධව අර ලෝකවද කේමක හඳුර කේමක සූත්‍රය කේමක සූත්‍රයේදී මේ කේමක මහරහතන් වහන්සේ ලෙඩ ඇඳේ ඉන්න වෙලාවේ ගෝචිතාරාමයට ගිහිල්ලා වික්ෂුන් වහන්සේලාට ඒ සම්බන්ධව කියන උදාහරණ ගණනාවකින් ඒක හරි ලස්සන බොහොම ධර්මයේ වඩා ගන්න බොහොම මේ කාරණේ මේ සත්පුජ්‍යල ප්‍රපංච දෘෂ්ටිය මේ මම කියන සංඥාව මේ අනාගාමී ඵලය දක්වාම පවතිනවා කියන එක උන්වහන්සේ හරි අපූර්වට මේ සඳහන් කරන තැනක් ඒ කේමක සූත්‍රය ඉතින් මට ඒකත් මතක කරන්න ඕන කම තුණා මේ අපේ අර මම ඒක චුට්ටක් කියන්නද එහෙමයි එතන කේමක සූත්‍රයේ සඳහන් වෙනවා අපේ අඳුරනේ මේ කේමක හාමුදුරුවෝ ඉන්න කොසඹෑ නුවර බද්‍රිකාරාමයේ කියන ආරාමේ අනිත් ආරාමේ තමයි ගෝචිතාරාමේ එහෙමයි ගෝචිතාරාමේ වැඩ ඉන්න දාසක හාමුදුරුවෝ ඉතින් දැන් මේ කේමක හාමුදුරුවෝ ගිලන් වෙලා හොඳට මොත්පල වෙලා බද්දිකාරාමේ වැඩ ඉන්න අතරේ ගෝසිතාරාමේ විශ්වන් වහන්සේලා කතා වෙනවා. කේමකහාමුදුරුවෝ දැන් මේ වෙලාවේ ගිලන්වැලි ලොත්පළවෙල ඉන්නේ. දාසකහාමුදුරන්ට පවරන ඔබ වහන්සේ ගිහිල්ලා උන්වහන්සේගේ සුව දුක් විචාරල එන්න කියලා. ඒ වෙලාවේදී දාසකහාමුදුරුවෝ යනවා ගිහිල්ලා කේමකහාමුදුරුවෝ හම්බෙලා අහනවා ඔබ වහන්සේගේ අසනීප තත්ත්වය කොහොමද? දැන් ඔබ වහන්සේට සනීපයක් දැනෙනවද? මොනවද කරන ප්‍රතිකාර කියලා සුව දුක් අහලා එනවා. ඉතින් ඒ වෙලාවේදී කේමකහඳුර කියනවා දාසක ආයස්මතුනේ මට බොහොම අමාරුයි මන් දෙක කය පවත්වා යන්නේ බොහොම අමාරුවෙන් මගේ ජීවිතය පිළිබඳවත් මට නිරවුවක් තිරවුවක් නැති අවස්ථාවක ඉන්නේ මේ වේදනාවත් දරා ගන්න බොහොම අමාරුයි කියලා. ඉතින් දාසක හාමුදුරුවෝ ගෝසිතාරාමී හාමුදුරුවන්ට කියනවා උන්වහන්සේගේ தත්ති. එපාර ගෝසිතාරාමේ ඉන්න හාමුදුරුවෝ කල්පනා කරනවා එහෙමනම් අපි අතර හිටිය සබ්‍රම්සර උන්වහන්සේ කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් නිස්කාරණේ අපරාධේ මේ නිකන් දහම් සංඥාවකින් තොරව මේ ධර්මතාවයන් තේරුම් ගන්න නැතුව නිකම්ම අපවත් වුණොත් ඒ අපි අතර හිටිය කල්යාණ මිත්‍රයෙක් හැටියට අපිට ඒක හොඳපදි අපි උන්වහන්සේට මේ වෙලාවේ මේ දහම් මනසිකාරයේම පිහිටාගෙන මේ අපවත් වෙන්න පින්තම් මාර්ගඵලයකට පතර පිරිනමම් පාන්න අපි ධර්ම අනුග්‍රහයක් කරන්න ඕන කල්යාණ මිත්‍රය හැටියට කියලා දාසක හඳුරන්න කියනවා. දාසක ආයතන ඔබ වහන්සේ නැවත යන්න මේ බද්දිකාරාමයට ගිහිල්ලා කේමක හඳුරු හම්බ වෙන්නේ උන්වහන්සේගෙන් අහන්න මේ ඔබ වහන්සේ මොකද්ද දරන ස්ථාවරය මේ පංචස්කන්ධය සම්බන්ධව මේ රූපය තුළ මම කියලා ගන්න මම කියලා මගේ කියලා නිත්‍ය වශයෙන් පුජ්‍යලේක් ආත්මයක් තියෙනවද නිත්‍ය සුඛාත්වයෙන් ගන්න පුළුවන් යමක් රූපස්කන්ධය තුළ තියෙනවද කියලා. මේ පාර කියනවා දාසක මේ රූපය තුළ එහෙම මම කියලා ගන්න මගේ කියලා ගන්න පුජ්‍යලේ සත්‍යයක් ඇත්තේ නැහැ මම එහෙම දකින්නේ නැහැ එහෙම තියනවා කියලා නිත්‍ය සුඛ අත්ව වශයෙන් ගන්න පුළුවන් යම මේ රූපය තුළ තියනවා කියලා එහෙම සංඥාවක් මගේ නැහැ. එපාර දාසක හාමුදුරුවෝ ගෝචිතාරාමයට ඒ කාරණේ කියනවා. එපාර ගෝචිතාරාමයේ හාමුදුරුවෝ නැවත කියලා එන ඔබ වහන්සේ ආපහු යන්න ගිහිල්ලා අහන වේදනාස්කන්ධය තුළ එහෙම සත්‍ය පුජ්‍යලේක් මම කියලා ගන්න මගේ කියලා ගන්න නිත්‍ය සුඛත් වශයෙන් දකින යමක් තියෙනවද කියලා ඔබ වහන්සේ අහන්න. ඉතින් ওই විදියට රූපය තුළ වේදනාව තුළ සංඥාව තුළ සංකාරය තුළ විඥානය තුළ එහෙම සත්පුජ්‍යල වශයෙන් ගන්න මම කියලා ගන්න මගේ කියලා ගන්න යමක් තියෙනවද කියලා මේ වාර 5ක් තිස්සේ එහාට මෙහාට පණිවිඩ අරගෙන මේ දාසක හාමුදුරුවෝ යනවා එනවා. ඒ පාරදී අවසාන වතාවට දාසක හාමුදුරුවෝ නැවතේනවා. නැවත ඇවිල්ලා අහනවා කියනවා ගෝසිතාරාමේ අපේ ස්වාමීන් වහන්සේලා කිව්වා ඔබ වහන්සේට මේ පංචස්කන්ධය තුලම මේ මම කියලා ගන්න මගේ කියලා ගන්න සත්පුජ්‍යල සංඥාවක් එහෙම දෘෂ්ටියක් නැත්නම් ඔබ වහන්සේ අරිහතුන් වහන්සේ නමක් කියලා උන්වහන්සේට ප්‍රකාශ කළා කියලා. එපාර කියනවා දාසක එහෙම කියන්න එපා. මේ මට ඒක ඔබට පැහැදිලි කරන්න බෑ. අර පේන අර හැරමිටිය ගන්නකො මේ කියලා හැරමිටියත් අරගෙන හැරමිටි වාරුවෙන් යනවා මේ ගෝසිතාරාමයට ගිහිල්ලා සුහද පිළිසඳර කතා බහ කරලා ඊට පස්සේ අර කතාවට බහිනවා. වහන්සේලා මගෙන් ඇහුව නේද රූපය තුළ වේදනා සංඥා සංකාර විඥාන තුළ සත්පුජ්‍යල සංඥාව දෘෂ්ටියක් එහෙම නිත්‍ය සුඛත් වශයෙන් ගන්න පුළුවන් යමක් තියෙනවද කියලා මම එහෙම දකින්නේ නැහැ මේ එපාර මම එහෙම කිව්වා වහන්සේලා මට අරිහත් ඵලය ප්‍රකාශ කරලා තුරන්නේ. ඒ නිසා එහෙම අරිහත් ඵලය ප්‍රකාශ කරන්න එපා මේ කියලා උදාහරණ ගණනාවක් කියනවා. මේ එක උදාහරණයක් තමයි අපි සිවුරු හොදන්න දැන් එදා කාලේ උදාහරණයක් ගන්නෙ මේ හවල් ගස්වල මේ දේවල් අරගෙන අපි සිවුරු වල කුණුරු ඉවත් කරන්න මේ විදියට දැන් අද කාලේ වශයෙන් ගත්තොත් අපි මොන හරි රසායනිකයක් පාවිච්චි කරනවා වගේ අපි දෙයක් මෙහෙම දාලා සිවුරු සෝදා පවිත්‍ර කරගනවා. එහෙම සිවුරු සෝදලා පවිත්‍ර කරගත්තට පස්සේ අර පිරිසිදු කිරීම සඳහා භාවිතා කරපු ඒ කිමිකල් එකේ මේ ගඳ සුවඳ සිවුර තියෙනවද නැද්ද කියලා අහනවා. එපාර විශ්වනාථ උත්තර දෙනවා තියෙනවා. සිවුර හේදුවට භාවිතා කරපු පිරිසිදු කරන භාවිතා කරපු රසායනිකේ සුවඳ තාමත් ඒ සිවුරෙන් වහන්නේ වෙනවා. අන්න ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුල සත්පුජ්‍යල දෘෂ්ටිය නැති වුණාට මේ මම කියන සංඥාව රණසේවයෙන් තියෙන සංඥා තාම තියෙනවා. මේ ඒ නිසා හරිහත් පරිවකාශ කරන්න එපා. තව උදාහරණයක් කියනවා මේ නෙළුම් මලක් ගන්න. නෙළුම් මලේ සුවඳ හමන්නේ නටුවෙන්ද, පෙතිවලින්ද, රේණු වලින්ද? අපි එහෙම කියන්නේ නෑනේ. මලෙන් සුවඳ හමනවා කියලා කියනවා. ඒ වගේ සමස්ත මලම සුවඳයි. පිච්ච මලකට උදාහරණ වශයෙන් ගන්නවා. පිච්ච මලේ සුවඳ එන්නේ කොහෙන්ද? නටුවෙන්ද, පෙතිවලින්ද? මෙහෙම ප්‍රශ්න කරනවා. සමස්ත මලම සුවඳයි කියලා කියන්නේ. ඒ වගේ මෙන්න මේ පංචස්කන්ධය තුළ නිත්‍ය සංඥා පුජ්‍යල ආත්ම දෘෂ්ටියක් නැති වුණාට මේ අරිහත් ඵලය ප්‍රකාශ කරන්න එපා. තාම අනුසය වශයෙන් ඒ මම කියන හැඟීම අනුසය වශයෙන් තාම තියෙනවා කියලා උන්වහන්සේ නොකියා හඟවනෝ. තාම උන්වහන්සේ රහත් නැති බව. මේ ඒකාර ලස්සන උපමා ටිකක් මගින් තමයි හඟවන්නේ. තාම මම රහත් වෙලා නැහැ. නමුත් මට මේ පංචස්කන්ධය තුළ සත්පුජ්‍යල දෘෂ්ටිය ඒක දැන් මගේ නැහැ. නමුත් මම තාම අරහතෙක් නෙවෙයි කියන කාරණේ අර උදාහරණ ගණනාවකින් හරි අපූර්වට පැහැදිලි කරලා දෙනවා. මේ මට ඒ උදාහරණ මතක් වුණා අඳුරේ කර සීපත් කරන වෙලාවේ. තාම වටිනවා. එහෙමයි. වහන්සේගේ පෙන්වා දීම ඒක අපිට එහෙම මේ තවදුරටත් ඒ කියන දහම් කාරණා සම්බන්ධයෙන් අර දැන් ඉස්සෙල්ලා අපි අර ගිහි මහත්යෙකුත් කරා වගේ දැන් මේ විදිහට සාකච්ඡාවක් ඇති වෙනකොට තමයි අර සාරගර්භ ධර්ම කාරණා මතුවෙලා එන්නේ. එහෙමයි. එතනමනේ අපි හන්නේ අර මේ අර ගිනිපෙල්ලේ උදාහරණෙත් තියෙන මම හිතන්නේ එතනමයි කියලා මගේ කල්පනාව. මේ අර ගිනිපෙල්ලේ උදාහරණය අර ගිනිපෙල්ලක් කරකවනවා ඈත ඉන්න පුජ්‍යලේ දකින්නේ ගිනි වලල්ලක්. මේ එතකොට දැන් අහනවා අර මිනිසයාකින් අහනවා දැක්කේ මොකද්ද? ගිනි. ඒ මිනිසයා කියන ගිනි වලල්ලක් දැක්කා. එතකොට සත්‍ය වශයෙන් පවතින ගිනි පෙනෙල්ලක්. එතකොට අර දැක්ක ගිනි වලල්ල බොරුද? ගිනි වලල්ල සත්‍යයි. කොච්චර කාල සත්‍යයිද? මේ ගිනි පෙනෙල්ල කරකවන තාක්කල් සත්‍යයි. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාත්මක වෙන වේගය මත පංචස්කන්ධයේ ක්‍රියාත්මක වෙන තාක්කල් අර අපේ හඳුර කිව්වාගේ සත්පුජ්‍යල දෘෂ්ටිය සත්‍යයි. එතකොට අපි මේ පේන මමෙක්, අහන මමෙක්, දකින මමෙක්, බලනවා මේ ගඳ සුවඳ විඳිනවා මේ විදිහට අපි මෙතන සත්පුජ්‍යල සංඥාවක් ගොඩනගනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ සත්පුජ්‍යලෙ නෙවෙයි. ක්‍රියාත්මක වෙන්නේ පංචස්කන්ධය. එයි. හේතුඵල ධර්මතාවය. ආවෙන් ක්‍රියාත්මක වෙන ස්වરૂපය. එයි. මේ පංචස්කන්ධයයි ක්‍රියාත්මක වෙන්නේ අපේ තියෙන අවිද්‍යාවේ මුලා දෘෂ්ටිය තමයි අපි එතන හඳුනන අන්න පේන මම, දකින්න මම, බලන මම, ගඳ සුවඳ විඳින මම, පහස ලබන අරමුණු ගන්න මම ගොඩනගන මේ ධර්මතාවයේ දකින්න නේතුව. එහෙමයි. දැන් ඒකේ අර තව කාරණාවක් ඔය දැන් කතාව අපි තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන්. මේ දැන් විපල්ලාස තුනක් තියෙනවානේ. එහෙමයි. චිත්ත විපල්ලාස, සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස කියලා. ඔතනින් දිට්ඨි පල්ලාස කියන ටික සෝවාන් ඵලයේදී නැති වෙලා යනවා දිට්ඨි අනුසයත් එක්කම. ඊළඟට සංඥා පල්ලාසය අනාගාමී ඵලය දක්වාම පවතිනවා. ඊළඟට චිත්ත පල්ලාසය අරිහත් ඵලයෙන් තමයි අවසන් වෙන්නේ. අරිහත් ඵලය දක්වා චිත්ත පල්ලාසය පවතිනවා. මොනවද මේ දිට්ඨි සංඥා චිත්ත කියලා පොඩ්ඩක් දැනගත්තාම මේක තවත් පැහැදිලිව මම හිතන්නේ අහන් ඉන්න ඇති. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියලා ත්‍රිලක්ෂණය සමග අසුභයත් පැනගුවාම ලක්ෂණ හතරක් තියෙනවා. මේ ලක්ෂණ හතරේම විපරීත හතරක් තියෙනවා. ඒ තමයි අනිච්චේ නිච්ච සංඥා, දුකේ සුඛ සංඥා, අනත්තේ අත්ථ සංඥා, අසුභේ සුභ සංඥා කියලා. ඒ කියන්නේ මේ සසර අනිච්ච, දුක්ඛ, අනත්ත, අසුභ ලක්ෂණයන්ගෙන් යුක්තයි. මේ කාමී ආස්වාදය තුළ මේ සමස්ත පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය. එතකොට ඒ पंच उपादानस्कंध ක්‍රියාවලිය අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ කියන ලක්ෂණයන්ගෙන් යුක්ත වුණාට ලෝකයාට මේක පේන්නේ පෘථග්ජන ලෝකයා මේක දකින්නේ නිච්ච සුඛ අර්ථ සුභ වශයෙන්. මේක තමයි විපරීතය. එතකොට මෙන්න මේ විපරීතයෙන් කොහොමද නිදහස් වෙන්නේ? දැන් හැම ලක්ෂණයක් ගානෙම දිට්ඨි විපල්ලාසයක් තියෙනවා, සංඥා විපල්ලාසයක් තියෙනවා, චිත්ත විපල්ලාසයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ගත්තොත් පංච උපාදානස්කන්ධය අනිච්චේ නිච්ච දිට්ඨි, අනිච්චේ නිච්ච සංඥා, අනිච්චේ නිච්ච චිත්ත කියලා තුනක් තියෙනවා. ඊළඟට දුකෙහි සුඛ දිට්ඨි, දුකෙහි සුඛ සංඥා, දුකෙහි සුඛ චිත්ත. ඊළඟට අනත්තෙහි අත්ත දිට්ඨි, අනත්තෙහි අත්ත සංඥා, අනත්තෙහි අත්ත චිත්ත. ඊළඟට අසුභෙහි සුභ සංඥා, අසුභෙහි සුභ දිට්ඨි, අසුභෙහි සුභ සංඥා, අසුභෙහි සුභ චිත්ත. මෙන්න මේ ආකාරයට ලක්ෂණ හතරෙන් එකකින් තුන බැගින් තුන්වරක් හතර 12ක් තියෙනවා විපල්ලාස. එතකොට දිට්ඨි විපල්ලාස 4යි, සංඥා විපල්ලාස 4යි, චිත්ත විපල්ලාස 4යි. ඔතනදී සෝවාන් ඵලයේදී සෝවාන් ඵලයටපත් වෙනවත් එක්කම පංච උපාදානස්කන්ධය පිළිබඳ අනිච්ච දුක්ඛ පංච උපාදානස්කන්ධය පිළිබඳ අනිච්ච දිට්ඨිය, අනිච්චේ නිච්ච දිට්ඨිය, අනිච්චේ නිච්ච සංඥාව, අනිච්චෙහි නිච්ච චිත්ත කියන මේ තුනම නැති වෙලා යනවා. ඒ කියන්නේ අනිච්ච ලක්ෂණයට අදාළව දෘෂ්ටි, සංඥා, චිත්ත කියන විපල්ලාස තුනම දුර වෙනවා. ඊළඟට අනත්ත කියන ලක්ෂණයට අදාළවත් අනත්තෙහි අත්ත දිට්ඨි, අනත්තෙහි අත්ත සංඥා, අනත්තෙහි අත්ත චිත්ත කියන ඒ විපල්ලාස තුනක් දුර වෙනවා. එහෙනම් අනිච්ච ලක්ෂණයට අදාළ දිට්ඨි, සංඥා, චිත්ත කියන විපල්ලාස තුනම දුර වෙනවා. ඊළඟට අනත්ත ලක්ෂණයට අදාළවත් දිට්ඨි, සංඥා, චිත්ත කියන විපල්ලාස තුනම දුරු වෙනවා. ඊළඟට තියෙනවා තව දුක සහ මේ දුකෙහි සුඛ දිට්ඨි, දුකෙහි සුඛ සංඥා, දුකෙහි සුඛ චිත්ත කියන තුනයි. අසුභෙහි සුභ දිට්ඨි, අසුභෙහි සුභ සංඥා, අසුභෙහි සුභ චිත්ත කියන තුනයි. ඔන්න ඔය තුනෙනුත් දුකෙහි සුඛ දිට්ඨි කියන එක සෝවාන් ඵලයේදී දුර වෙනවා. ඒ වගේම අසුභේ සුභ දිට්ඨි කියන එකත් සෝවාන් ඵලයේදී දුර වෙනවා. එහෙනම් සෝවාන් ඵලයේදී විපල්ලාස 12න් 8ක් දුර වෙනවා. අනිච්ච ලක්ෂණයට අදාළව දිට්ඨි, සංඥා, චිත්ත කියන විපල්ලාස තුනම දුර වෙනවා. ඊළඟට අනත්ත කියන ලක්ෂණයට අදාළව දිට්ඨි, සංඥා, චිත්ත කියන විපල්ලාස තුනම දුර වෙනවා. ඊළඟට දුක්ඛ කියන ලක්ෂණයට අදාළව දිට්ඨි විපල්ලාසයේ විතරක් දුර වෙනවා. අසුභ කියන ලක්ෂණයට අදාළවත් දිට්ඨි කියන විපල්ලාස විතරක් දුර වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙන්නේ විපල්ලාස 4යි. ඒ හතර තමයි දුකෙහි සුඛ සංඥා, දුකෙහි සුඛ චිත්ත. ඊළඟට අසුභෙහි සුභ සංඥා, අසුභෙහි සුභ චිත්ත කියන මෙන්න මේ විපල්ලාස 4. එහෙනම් ওই සංඥා විපල්ලාසය කියන්නේ අනාගාමී ඵලයේ දක්වාම පවතින සංඥා විපල්ලාසය කියන්නේ ඔන්න ඔය සංඥා දෙක. මොකද්ද? දුකෙහි සුඛ සංඥා. ඒ කියන්නේ කාමයේ දුක. කාමයේ තමයි දුක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් මහා ශාස්ත්‍රතුමන් වහන්සේ පෙන්වා දෙන දුක නම් කාමයයි. දුක්ඛාන්ති වික්ඛේ කාමානමෙතං අදි වචනං. එහෙනම් අන්න මේ දුක, මෙන්න මේ දුකෙහිවත් මේ කාමයේ සැපයි කියන දෘෂ්ටිය පහ වෙලා සෝවාන් පුද්ගලයාට. හැබැයි කාමයේ සැපයි කියන සංඥා පහ වෙලා නැහැ තාම. ඒ වගේම කාමයේ සුභයි කියන දෘෂ්ටිය පහ වෙලා, හැබැයි කාමයේ සුභයි කියන සංඥා පහ වෙලා නැහැ තාම. එහෙනම් සෝවාන් පුද්ගලයාට දෘෂ්ටි, සංඥා, චිත්ත ආදී වශයෙන් අර අනිච්ච ලක්ෂණයට අදාළව දෘෂ්ටි, සංඥා, චිත්ත කියන විපල්ලාස තුනම දුරු වුණා. අනත්ත ලක්ෂණයට අදාළවත් දෘෂ්ටි, සංඥා, චිත්ත කියන විපල්ලාස තුනම දුරු වුණා. දුක කියන ලක්ෂණයට අදාළව දෘෂ්ටි විපල්ලාසය දුරු වුණා. ඒ වගේම අසුභ කියන ලක්ෂණයට අදාළව දිට්ඨි කියන සංඥාව, දිට්ඨි කියන විපල්ලාසය දුරු වුණා. ඊට පස්සේ ඉතුරු වුණේ 4යි. එහෙනම් සෝවාන් ඵලයේ ඉඳලා අනාගාමී ඵලය දක්වාම කෙලෙස් උපදවන්නේ. සෝවාන් ඵලයේ සිට අනාගාමී ඵලය දක්වාම කෙලෙස් උපදවන්නේ ඔන්න ඔය දුකෙහි සුඛ සංඥා, දුකෙහි සුඛ චිත්ත කියන විපල්ලාස දෙකත්, ඒ වගේම අසුභේ සුභ සංඥා, අසුභේ සුභ චිත්ත කියන විපල්ලාස දෙකක් තියෙන මෙන්න මේ විපල්ලාස 4යි. එහෙනම් සංඥා විපල්ලාස 2යි, චිත්ත විපල්ලාස 2යි තියෙනවා. සෝවාන් ඵලෙන් එපිටට. එහෙනම් ඔන්න ඔය පල්ලාස හතරෙන් තමයි සෝවාන් ඵලයේ සිට කෙලෙස් උපදින්නේ. කොහොම ගිහිල්ලා සකදාගාමී ඵලයටපත් වෙනකොට කාමරාග පටික ඕලාරික කෙලෙස්ය දුරු වෙලා යනවා. ඒකම වස්තුකාමී ක්ලේශකාමී සංසිඳෙනවා. ඒ නිසා මොකෝ වෙන්නේ? කාමරාගය පටිකයි ඊටාම් සිව් මට්ටමකට අවිල නතර වෙනවා. අනුසය මට්ටමට සීමා වෙනවා. ඊට පස්සේ තවදුරටත් මඟ වඩනකොට අන්න ඒ අනුසය මට්ටමට ඉතුරු වෙනවා කියන්නේ අන්න අර දුකෙහි සුඛ සංඥාවත් අසුභෙහි සුභ සංඥාවත් කියන මෙන්න මේ සංඥා දෙක තමයි එතනින් එහාට කාමරාගය පවත්වාගෙන යන්නේ. කියන්නේ කාමයේ සැපයි කාමයේ සුභයි කියන සංඥා දෙක. ඔන්න ඔය දෙක. ඔය දෙකෙන් තමයි අනාගාමී ඵලයේ ඉඳලා සමාන සකදා මේ සෝවාන් ඵලයේ ඉඳලා අනාගාමී ඵලයේ දක්වා කෙලෙස් බලපවත්වන්නේ කාමරාගේ විශේෂයෙන්ම කාමරාගේ පවත්වාගෙන ඉන්නේ ඔන්න ඔහේ සංඥා දෙකේ. හොඳට තෝරගන්න ඕන. මග වඩන අය දැන් මේ අර ඉස්සෙල්ලත් අර අපේ උපාසකම් මෙහෙම ඇහුවේ. කාමරාගේ සිඳ ගන්න බලාපොරොත්තු වෙන අයට අනාගාමී ඵලයේ දක්වා එන්න නම් මෙන්න මේ කියන න්‍යාය ධර්ම හොඳට තේරුම් ගන්න ඕන. එහෙනම් තේරුම් ගන්නවනම් සෝවාන් ඵලයෙන් එපිටට ඒ පුද්ගලයා තුල කෙලෙස් නැගින්නේ ওই විපල්ලාස හතරෙන්. විපල්ලාස හතරනොත් ප්‍රධාන වශයෙන් ඔන්න ඔය සංඥා විපල්ලාස දෙකෙන්. මොකද කාමරාගය කියන විඥානයේ අනුසේ නැසෙන්නට නොදී පවත්වාගෙන යන්නේ දුකේ සුඛ සංඥා අසුභේ සුභ සංඥා. තව සුද්ධ සිංහලෙන් කිව්වොත් කාමයේ පිළිබඳ සැපයි කියන සංඥාවයි කාමයේ පිළිබඳ සුභයි කියන සංඥාවයි කියන මෙන්න මේ සංඥා දෙකකින්. කාමයේ සැපයි කාමයේ සුභයි සංඥා දෙකක්. සංඥා කියන්නේ හැඟීම්. කාමය සැපයි කියන හැඟීම. සෝවාන් ඵලයේදී නැති උනේ කාමයේ සැපයි කියන දෘෂ්ටිය. සෝවාන් ඵලයේදී නැති උනේ කාමයේ සුභයි කියන දෘෂ්ටිය. දෘෂ්ටි දෙක අවසන් වුණා. හැබැයි සංඥා දෙක හෙවත් හැඟීම් දෙක අවසන් වුණේ නැහැ. එහෙනම් සෝවාන් පුද්ගලයාට කාමයේ සැපයි කියන හැඟීම තියෙනවා. කාමයේ සැපයි කියන හැඟීම තියෙනවා. කාමයේ සුභයි කියන හැඟීම තියෙනවා. එහෙනම් ඔන්න ඔය කාමයේ සැපයි, කාමයේ සුභයි කියන සංඥා දෙක තියෙනකන් අනාගාමී ඵලයටපත් වෙන්න බෑ. එහෙනම් එයා මොකද කරන්න ඕන? සෑම විටම මේ කාමයේ දුක වශයෙන් දකින්න ඕන, කාමයේ අසුභ වශයෙන් දකින්න ඕන. සෝවාන් පුද්ගලයා කාමයේ දුක වශයෙන් දකින්න ඕන, කාමයේ අසුභ වශයෙන් දකින්න ඕන. එතකොට මොකද වෙන්නේ? අන්න කාමයේ පිළිවද සැප සංඥාවවත් කාමයේ පිළිවද සංඥා විපල්ලාසය දුර වෙනවා. ඊළඟට කාමයේ පිළිවද සුභ සංඥාවවත් කාම පිළිවද සංඥා විපල්ලාසය දුර වෙනවා. මෙන්න මේ සංඥා විපල්ලාස දෙක දුර වෙච්ච ගමන් අන්න අනාගාමී ඵලයටපත් වෙනවා. මොකද කාමරාගයේ සිදෙනවා පටිපස්සද නිස්සාරණ වශයෙන්. කාමරාගයේ සිදෙනවත් එක්කම පටිඝය සිදෙලා යනවා. කාමරාග පටිඝ දෙකම සිදෙලා අන සංඥා විපල්ලාසයෙන් තොර අනාගාමී උත්තමයා පහළ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතුමාට තවදුරටත් බිඳින්නට තියෙන්නේ විපල්ලාස දෙකයි. ඒ තමයි දුකෙහි සුඛ චිත්ත කියන එකයි අසුභෙහි සුභ චිත්ත කියන එකයි. ඒ කියන්නේ තවදුරටත් මේ දැනීම සැපයි කියන චිත්තයයි දැනීම සුභයි කියන චිත්තයයි මෙන්න මේ චිත්ත විපල්ලාස දෙක. ඒ කියන්නේ මේ දැනීම සැප වශයෙන් දැනෙනවා. මේ මමයි දැනගන්නේ කියන මේ චිත්ත විපල්ලාසය. දැනීම සුභ වශයෙන් දැනෙන මේ මමයි දැනගන්නේ කියන චිත්ත විපල්ලාසය. මෙන්න මේ විපල්ලාස දෙක. මෙන්න මේ දුකෙහි සුඛ චිත්ත අසුභෙහි සුභ චිත්ත කියන මෙන්න මේ විපල්ලාස දෙක අරිහත් ඵලයේ දක්වාම තියෙනවා. අරිහත් ඵලයේදී मान उद्दच्च अविद्या केन संयोजन समग मान भवराग अविद्या केन अनुसयन सीधेन कोटाई उन्नय केन दुखे सुख चित्त सह अशुभे शुभ चित्त केन विपल्लास देख दूर वे ओय देख दूरन हम अन्न अरिहत ඵලයට පත් උනා වෙනවා. එහෙනම් අපි දැනගන්න ඕන අන්න රාණාගාමී ඵලයේදී සංඥා විපල්ලාසය දුර වෙනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ කාමයේ සැපයි කාමයේ සුභයි කියන සංඥා දෙක පහවි. එහෙනම් අර කාමයේ සැපයි කාමයේ සුභයි කියන චිත්ත දෙක ඉතුරු වෙනවා අරිහත් ඵලයේ දක්වාම. එතකොට කාමයේ කියලා කියන්නේ සංකල්පීය රාගය. එහෙනම් සංකල්පීය රාගය අවිජ්ජා අනුසේ නැසෙන කම්මත් යම් සුළු මට්ටමකට හරි පවතිනවා. ඒ නිසා තමයි අර ඊට අදාළ මාන භව රාග අවිජ්ජා කියන අනුස තුනක් ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් සංකල්පීය රාගය සහ මුලින්ම අවසන් වෙන්නේ අරිහත් ඵලයේදී. විග්‍රහය බොහෝ වැදගත්. අපි හසන්නේ මේ කාමය සම්බන්ධව මොනතරම් දැන් ඔයක ඕලාරික මට්ටමක් කියලා කියන්න බැරි තරමටම අනාගාමී දක්වා ඒ සංඥාව තියෙනවා කියන එකම පැහැදිලි වෙනවා. මේ මොනතරම් ඒ සංකල්පිත රාගයෙන් ගැලවෙන්න තියෙන අපහසුතාවය. එහෙමයි. ඒක දැන් හරියටම ඉලක්කයටම විද්දාම හරියනවා. ඒ කියන්නේ හැමතිස්සෙම දැන් සෝවාන් කෙනෙක් දැන් අපිට දැන් ඔබ වහන්සේලා අපිට මේ දැන් පැවිදි භාවයේ ඉඳලා යනකොට මේක ගැටලුවක් නැති වුණාට අර ගෘහ ජීවිතය දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් ගෘහ ජීවිතේ ඉන්න අයටත් දැන් ඒ දේවල් ඒ අනු දැන් බෙහෙතක් කියන එක කවුරු බිව්වත් සුව වෙනවනේ. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් බෙහෙත බිව්වහම ලෙඩේ හොද වෙනවනේ. එහෙමයි. එතකොට අර දැන් ඔබ වහන්සේම දන්ව ඇතිනේ අනාථපිණ්ඩිකවාද සූත්‍රයේ සාරිපුත්‍රයන් වහන්සේ අර අනාථපිණ්ඩික සිටුතුමාට අවසාන මොහොතේ ධර්මයේ දේශනා කළානේ අනාගාමී ඵලයට යන්නම. එහෙමයි. නමුත් උන්වහන්සේ එතුමා බණහගෙන හිටියේ නෑනේ. උන්වහන්සේගේ ධර්ම දේශනාව අහන් හිටියේ නෑ. උන්වහන්සේතුමා බලන් හිටියේ සාරිපුත්‍රයන් වහන්සේගේ මූණ දිහා. මේ ආකාර ධර්ම ඉගෙනගෙන ඇයි මට දේශනා කරන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ සාරිපුත්‍රයන් වහන්සේ උත්තරයක් දෙනවා නේද? සාරිපුත්‍රයන් වහන්සේ කියනවා පින්වත ග්‍රහපතිය ගිහියන්ට දේශනා කරන ධර්මයක් වෙනම තියෙනවා. පැවිද්දන්ට දේශනා කරන ධර්මයක් වෙනම තියෙනවා. අනගාරිකෝ පැවිදි ප්‍රතිපදාවට ගැලපෙන ධර්මයේ අගාරිකෝ ගිහි ප්‍රතිපදාවට දේශනා කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා ඉල්ලීමක් කරනවා එහෙම කරන්න එපා ස්වාමීනි. කෙලෙස් අඩු ගිහියෝ තරම් ඉන්නවා ලෝකේ. එයා ගැන කම්පාවෙන් මේ ගැඹුරු ධර්මයේ දේශනා කරන්න කියලා. නමුත් සාරිපුත්‍රයන් වහන්සේ ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් අපි මේ දැන් අත්නේ තර්ක විතර්ක ගේන්න ඇති කරන්න පුළුවන් ඇයි එහෙම කියලා. හැබැයි අපි තර්ක විතර්ක පොඩක් පැත්තකින් තියලා පොඩක් ප්‍රඥාවෙන් හිතලා බලුවොත් දැන් ගෙදරක තමන්ගේ ගෙදරක ඉන්න මිනිස්සු දැන් තමන් එක්කම මේ ජීවිතයට සහසම්බන්ධ වෙලා ඉන්න මිනිස්සු ඒ දුකටපත් කරන්න ඇත්තටම ඔබ කැමතිද කියලා ඇහුවොත් එම් උත්තරයක් දෙන්න පුළුවන්. කියන්නේ දැන් තමන්ගේ ජීවිතේ කොටසක් වෙලා හිටපු මිනිස්සු මේ දැන් ධර්ම අවබෝධය ලබන්න ඉස්සෙල්ලා තමන්ට උපකාරී වෙච්ච පිරිසක් ඉන්නවනේ. දැන් ඒ අයටත් යහපතක් සලසලිපේ මෙතන නික්කල යන්න. එහෙම නැත්නම් ඒ අයට අවඩක් සිද්ධ වෙන ආකාරයෙන් අපි කටයුතු කළොත් එහෙම එතනම අපේ තියෙනවානේ මහා ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි සකල ලෝක සත්‍යයටම මෙත්සිත පතුරවනවා කරුණාව පතුරවනවා. ඒකට තමන්ගේ ගෙදරට නැද්ද ඒ කරුණාව මෛත්‍රිය. ඉතින් ඒ නිසා අපි අන්න ඒකයි මදහස් හිතින් ප්‍රඥාවෙන් විමර්ශන බුද්ධියෙන් යුක්තව බලන්න ඕනේ මේ ප්‍රශ්නේ දිහා. ඒ කියන්නේ ගිහිය වශයෙන් ඔබ කලබලයටපත් නොවි ආයුතු ගමනක් කියන එකයි බුදු පියාණන් වහන්සේගේ නම් උපදේශය. මොකද ඒකයි බුදු පියාණන් වහන්සේ උපමාවකුණුත් පෙන්වුවේ අර භික්ෂුන් වහන්සේලාගේ ගමන හංසයේගේ ගමනට සමාන කළා. ගිහියන්ගේ ගමන මොණරෙක්ගේ ගමනට සමාන කළා. ඉතින් කෙනෙක්ට උන්වයිකව කාරණා ඉතින් හොඳින් තෝරලා බෙල්ලා අරගෙන තම තමන්ගේ ජීවිතවලට ඒ කියන්නේ හැමතිස්සෙම බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකක්? තමන්ගේ හිතසුව පිණිස කටයුතු කරන්න ඕන. අනුන්ගේ හිතසුව පිණිස කටයුතු කරන්න ඕන. එයාටයි පඬිතයා මහා ප්‍රඥා කියන්නේ කියලා. ඉතින් ඒ නිසා සෝවාන් ඵලලාභී පුද්ගලයේ එතනින් එහාට කාමරාගයේ සිඳගෙන අනාගාමී ඵලයටපත් වෙනවා නම් ඔහුට දුරු කරගන්න තියෙන්නේ දුකෙහි සුඛ සංඥා කියන එකයි අසුභෙහි සුභ සංඥා කියන එකයි. කියන්නේ කාමයේ සැපයි කියන හැඟීමයි කාමයේ සුභයි කියන හැඟීමයි. එහෙනම් අති බහුල වශයෙන් කාමයේ ආදීනව දුක වශයෙන් දැක්කොත් කාමයේ ආදීනව අසුභ වශයෙන් දැක්කොත් ඒ සංඥායි පලාසු දෙක දුරු වෙනවා. ඉතින් ඔබ තීරණය කරන්න ඕන දැන් මොන ක්‍රම වේදේ අපි කියනවා ඊට අදාළ ධම් පත්‍රිකා හිට මඟ පෙන්වීම හිටක් කරලා දීලා තියෙන පෙන්ලා දීලා තියෙනවා. තම තමන් තීරණය කරන්න ඕන තම තමන් කොයි මාත්‍රාවලින්ද බෙහෙත බොන්නේ. මොකද අපි දන්නේ නෑනේ දැන් අපිට භික්ෂුන් හැටියට අපිට මේ ධර්මයේ දේශනා කරන්න පුළුවන්. නමුත් අපි දන්නේ නෑනේ මිනිස්යාගේ ඒ ජීවන අවකාශයේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. දැන් අර අපේ දැන් ඉස්සෙල්ලා කතා කරපු උපාසකම්මව අපි දන්නේ නෑ කෙබඳු ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නවද? කෙබඳු සමාජ වටපිටාවක්ද ඔවුන් වටා පවතින්නේ? කෙබඳු ගෘහ පරිසරයක්ද පවතින්නේ? කුටුම්බයේ ස්වභාවය මොන වගේද අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා තම තමන්ට ගැළපෙන ආකාරයෙන් ධර්මයේ භාවිත කරන්න දක්ෂ වෙන්න ඕන ස්ථානෝචිත ප්‍රඥාව. ඒක උඩ ප්‍රශ්න හටගන්නේ. අත්‍තරම දැන් මේ දහම් මණ්ඩපේ ධර්ම ශ්‍රවණය කරන විශාල පිරිසක් අහන ප්‍රශ්න දිහා බැලුවාමත් අපි හඳුනන්නේ පේන කාරණේ ඕකම තමයි. මේ දහම තේරෙනවා. තේරුණාට අර තමන්ගේ වටේ ඉන්න ස්වාමියා සමහරට අම්බුව සමහරට දරුමල්ලෝ නැහැ දෑයෝ අම්මා තාත්තා කියන ඒ කට්ටිය නිසාම තමයි මෙතනින් ගැලවෙන්න බැරි හේතුව කියන එක හොඳටම පැහැදිලි වෙනවා. එතකොට යම්කිසි කෙනෙක් ඇත්තටම නිවන් දකින්න අරමුණු කරගෙන ප්‍රාර්ථනා කරනවා නම් එයා කල්පනා කරන්න ඕනේ ඉතින් අර මේ පැත්ත විශේෂයෙන්ම එයාලා කල්පනා කරනවා මේ පහවහ ඉක්මනටම නිවන් දකින්න කියලා කිව්වේ මගේ පෞල් ජීවිතේ ඉක්මනටම කැඩිලා යටි කියන පෞල් ජීවිතේ මෙතන ඉවර වෙන්නේ කියන එක. ඉතින් ඒ නිසා මේ ගෘහවාසයේදී අම්මා තාත්තා දරුවන්ට ගෘහ ජීවිතයක තියෙන සම්බන්ධකම තමයි මේ මෙතනින් ගැලවෙන්න නොදෙන්නේ. ඒ අහන ප්‍රශ්න වල ඒක තියෙනවා. ඉතින් ඒ නිසා Taman දක්ෂ වෙන්න ඕන ඊට අවශ්‍ය පරිසරය හිමින් හිමින් උදා කරගන්න. ඒක ඉතින් අපිට හරියටම කියන්න බෑ මේ දේ කරන්න කියලා. ඊට පස්සේ එහෙම හොඳ නෑනේ. එතකොට තව පිරිසක් විපතටපත් වෙනවා, දුකටපත් වෙනවා. ඒකත් නොකළ යුතු දෙයක්. ඉතින් ඒ නිසා දෙකොල්ලෝ ගැනම හිතලා අපිට පෙන්වන්න පුළුවන් මාර්ගය විතරයි බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් තම තමන්ට ගැළපෙන අන්දමින් මේ මාර්ගය සකසාගෙන තවදුරටත් වැඩි දියුණු කරගෙන පුළුවන් හැකි ඉක්මනින් මේ සසර දුකෙන් නික්මෙන්න ඕන. ඉතින් අදිෂ්ඨාන කරගෙන කුසලයේ හැසිරෙන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙක් පිරිසිදු හිතෙන් යම් කිසි ප්‍රාර්ථනාවක් කළොත් ඒක සැබෑ වෙනව, සඵල වෙනව, කුමක් හේන්දයක් ඒ සිත ශීලයේ පිහිටියේ හේන් කියලා. ඒ නිසා පිරිසිදු හිතෙන් ප්‍රාර්ථනා කරන්න ඔබ බලාපොරොත්තු වෙන ආකාරයෙන් සියලු සංසාර දුකෙන් අත මිදෙන අතුරු, ඒ උතුම් නිවන් මාර්ග වඩා පූර්ණ කර ගන්න අතුරු ජීවිතයට විපතක් හානියක් නොවේවා, ඊට අවශ්‍ය හේතු සම්පත් සැලසේවා, ඉක්මනින්ම ඒ නිවන් මාර්ග වඩා පූර්ණ කර ගන්න අවශ්‍ය අවකාශයන් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මඟ වඩා. එතකොට සතර ඍද්ධිපාදත් වැඩිනවා. යම්කිසි අභිඥා බලයක් වැඩුණොත් ඒ බලයෙන් අර ප්‍රාර්ථනාව සඵල වෙනවා, සැබෑ වෙනවා.